හයි අද මම යනවා මගේ අයිබ්‍රෝස් දෙක හදන්න අයිබ්‍රෝස් හදනවා කෙනෙක් ඉතින් කාන්තාවන්ට සාමාන්‍ය දෙයක් නේ ඉතින් සාමාන්‍යයෙන් අපි ත්‍රෙඩින් කරන්න හරි වැක්ස් කරන්න හරි තමයි අයිබ්‍රෝස් හදන්නේ මම සාමාන්‍යයෙන් ওই දෙකම කරන කෙනෙක් නෙමෙයි අවශ්‍යම දෙයකට අරන්නේ මොකද මගේ අයිබ්‍රෝස් සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා හරිම අඩුයි ඉතින් ඒක ඒව කාලා තමයි මෙච්චර හරි වවාගෙන තියෙන්නේ ඉතින් මම දැන් අවුරුද්දකට කිට්ටු වෙන මාස 8ක් විතර අයිබ්‍රෝස් දෙක හදලා නැහැ ඉතින් ඒත් මෙච්චර තමයි වෙවිලා තියෙන්නේ ඒ වගේම මගේ අයිබ්‍රෝස් දෙකේ පිටලා තියෙන විදිහත් එක්ක චුට්ටක් වෙනස්. ඒ කියන්නේ එකට එකක් වෙනස්. ඉතින් මයික්‍රොබ්ලේඩින් එකක් කරන්න තමයි අද යන්නේ. ගොඩක් අය මයික්‍රොබ්ලේඩින් කියන එක දන්නවා සමහරු දන්නේ නැහැ. ඉතින් අපි මයික්‍රොබ්ලේඩින් එක වගේම ඉස්සරහ ටැටූ කරනවා. එතකොට PMU බ්‍රෝස් කියලා කරනවා. ඉතින් මම අද කරන්නේ මයික්‍රොබ්ලේඩින් එකක්. මොකද මට ගොඩක් නැචරල් ලුක් එකක් තියාගන්න ඕනේ හින්දා. මම ඒක කරන්න කොහෙටද යන්නේ කියලා මේ ප්ලේස් එකේ නම මත්සුගේ. හරිම ලස්සන තැනක් ඒ වගේම හරිම පිරිසිදුයි පිළිවෙලයි. ඉතින් දැන් මම යන්නේ මගේ අයිබ්‍රෝස් දෙක කරන රූම් එකට. මේ රූම් එක හරිම පිළිවෙලට පිරිසිදු තියෙනවා. ඒක තමයි අපි මේ වගේ දෙයක් කරද්දී බලන්න ඕනි පළවෙනිම කාරණාව. මුලින්ම මේ කරන්නේ මගේ අයිබ්‍රෝස් දෙක මෙෂර් කරලා මාක් කරගන්න එක. ඒ කියන්නේ මගේ මූණට ඒ වගේම මගේ අයිබ්‍රෝස් දෙකේ පිහිටීමට හරියන විදිහට තමයි මගේ මූණ වෙනස් වෙන්නේ නැති විදිහට, මගේ අනන්‍යතාව වෙනස් වෙන්නේ නැති විදිහට අයිබ්‍රෝස් දෙක හදාගන්න එක තමයි පරිස්සමෙන්ම කරන්න ඕනි දේ. පොඩි චිත්‍රපටයක් වගේ. ඉස්සර අපි ජ්‍යාමිතිය ඉගෙන ගත්තත් මේ වගේ නේද? ඊට පස්සේ මේ කරන්නේ හරියට බැලන්ස්ද කියලා බලන එක. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි ඇඳගත්ත ඒ මාක් කරගත්ත අයිබ්‍රෝස් දෙක මෙෂර් කරලා හරියටම බලනවා හරියටම බැලන්ස්ද කියලා. මගේ අයිබ්‍රෝස් දෙක ගොඩක් චූටි හීනි ඒ වගේම වැවෙන්නේ නැති අයිබ්‍රෝස් දෙකක් නිසා මම කැමති මගේ අයිබ්‍රෝස් ටික මහතට කරගන්න. ඒ හින්දා තමයි මේ විදිහට ඇඳගත්තේ. ඉතින් ඉස්සෙල්ලා අපි මෙෂර් කරගෙන ඇඳගත් අයිබ්‍රෝස් දෙක මේ විදිහට ඩොට්ස් වලින් මාක් කරගන්නවා. මේ ඩොට්ස් ඇතුලේ තමයි ඊට පස්සේ මයික්‍රොබ්ලේඩින් එක කරන්නේ. ඊට පස්සේ මේ විදිහට නම්බින් ක්‍රීම් එකක්, ඒ කියන්නේ මේ අයිබ්‍රෝ එක හිරිවැටෙන අයිබ්‍රෝ එක ස්කින් එක හිරිවැටෙන ක්‍රීම් එකක් ගාලා චුටි වෙලාවක්, ඒ කියන්නේ විනාඩි 15ක් 20ක් ඉතින් මට බලාගෙන ඉන්න වෙනවා මේක හරියට පටන් ගන්නකම්. මේ තමයි අපිට දෙන ගයිඩ්ලයින් කාඩ් එක. මේක සිංහල සහ ඉංග්‍රීසි කියන භාෂා දෙකෙන්ම තියෙනවා අපිව දැනුවත් වෙන්න. විනාඩි කීපයකට පස්සේ මගේ ස්කින් එක ටිකක් හිරවැටලා තියෙන්නේ. ඉතින් ඔන්න මයික්‍රොබ්ලේඩින් එක පටන් ගන්නවා. ඒක දැනෙන්නවත් නැහැ මොකද නම්බින් ක්‍රීම් එකක් ගාලා ස්කින් එක හිරවැටලා තියෙන හින්දා. ඉතින් මේ විදිහට තමයි ඊළඟට මේක පටන් අරගෙන කරගෙන යන්නේ. ඉතින් ඊළඟ අයිබ්‍රෝ එකත් ඒ විදිහට තමයි නම්බින් ක්‍රීම් එක අයින් කරලා මේ විදිහටම මයික්‍රොබ්ලේඩින් එක පටන් ගන්නවා. විශේෂම කියනෝනේ මම මයික්‍රොබ්ලේඩින් එකක් කරන්න තීරණය කරේ මට තියෙන හරිම චූටි හීනි අයිබ්‍රෝස් දෙකක් ඉස්සර ඉඳලාම. ඉතින් ගොඩක් අය හිතන්නේ මම ෂේප් කරනවා කියලා. ඒ කියන්නේ මම අයිබ්‍රෝ එක ත්‍රෙඩින් වලින් හරි ෂේප් කරනවා කියලා. නමුත් අයිබ්‍රෝස් දෙක මම වවාගෙන මාස ගණන් ඉන්නකොටත් ගොඩක් අය ඒ විදිහට තමයි හිතාගෙන හිටියේ. නමුත් මට ඕනි වුණා වෙනස් ලුක් එකක්, ටිකක් මහතට අයිබ්‍රෝ එක. ඒ හින්දා තමයි මම මේක කරන්න තීරණය කරේ. ඊට පස්සේ මට චෙක් කරන්න පුළුවන් මේ විදිහට මගේ අයිබ්‍රෝ එක මැදදී තව කොයි විදිහට වෙනස් වෙන්න ඕනි කියලා. ඊට පස්සේ අපි ආයෙත් මේ විදිහට මෙෂර් කරලා අයිබ්‍රෝ එක බැලන්ස්ද කියලා බලලා තමයි අඩු පාට ටික හදන්නේ. ඉතින් පළවෙනි දවසේ මගේ අයිබ්‍රෝ එක ඉවරයි. ඉතින් මුලින්ම බැලුවම ටිකක් ඩාර්ක් එකට පේනවා. නමුත් දවස් කීපයක්ම මේක පීල් ඔෆ් වෙවි පීල් ඔෆ් වෙවි අඩු වෙනවා. මේ තියෙන දවස් කීපයකට පස්සේ හයි ඔන්න සති 6කට පස්සේ අද තමයි මගේ අයිබ්‍රෝ එකේ රීටච් එකට යන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ විදිහට තමයි මගේ අයිබ්‍රෝ එක මේ වෙද්දි තියෙන්නේ. කියන්නේ නැචරල් තාම. ඉතින් අදින් පස්සේ තමා ෆිනිෂින් එක බලන්න පුළුවන්. ඉතින් අදටත් සතියක් විතර යනවා මේක පීල් ඔෆ් වෙන්න. ඉතින් අර මුලින් ගොඩක් අය දාලා තිබ්බා මේ ගොඩක් ඩාර්ක් මේ අයිබ්‍රෝ එක නැචරල් නෑ, හදලා වගේ පේනවා හැම කෙනෙක්. ඒක අර මුලින්
එන විදිහ. ඉතින් ඒක පීල් ඔෆ් වෙලා තමයි රිසල්ට් එක බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔහොම අද මේක ෆිනිෂ් එක කරාට පස්සේ රීටච් එක කරාට පස්සේ බලමු මොකද සත්‍ය කියලා. මේ තමයි සති 6කට පස්සේ අයිබ්‍රෝ එක රීටච් කරන්න කලින් මගේ ලුක් එක. ඉතින් වෙනසක් නැහැ, කලින් විදිහම තමයි. කලින් විදිහටම මෙෂර් කරලා නම් ක්‍රීම් එක ගාලා නම් වුණාට පස්සේ තමයි අයිබ්‍රෝ එකේ මයික්‍රොබ්ලේඩින්ග් එක පටන් ගන්න. නම් ක්‍රීම් එක ගාලා ඉන්න වෙලාවේ මට පොඩක් රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. ඉතින් ඒ හින්දා පොඩක් හවස ටී එකක් බිව්වා. මගේ අබ්‍රොස් එක ඔන්න ටච් කරලා ඉවරයි. මේ තියෙන්නේ අයි ප්‍රොයෙක් කරාට පහුවෙන් ද ලොක් එක. මේ තියෙන සතියකට පස්සේ ලොක් එක. මේ තමයි ෆයිනල් ලොක් එක.